அகசிங்கிய இபிஹாமி ඔන්න පුංචි දුවේ පුතේ එකෝ මත්තික කාලෙක ලස්සන පුංචි විලක ඉපිරාල කෙනෙක් ජීවත් වුණා මේ ඉපිරාල හරීම සතුටෙන් තමා මේ පුංචි විලේ ජීවත් වුණේ මොකද එයාට කන්න කෑම බොන්න වතුර ඕන තරම් මේ විලේ තිබුණා මේ ලස්සන විලට කොක්කාමිලා දෙන්නෙකුත් නිතරම ආවා ගියා ටික කාලයක් යනකොට ඉපිරාලයි මේ කොක්කාමිලා දෙන්නයි හරිම හොඳ යාළුවෝ වුණා හා කොහොමද ඉපිරාල මම හරිම සතුටින් මේ විලට වල ජීවත් වෙනවා ඕනිති ඔයා ඉන්න මේ ලස්සන විලේ මොනවද ඔයාට තියෙන අඩුපාඩු මේ කොක්කාමිලා දෙන්න නිතරම වගේ මේ විලට ආව ගියා ඔහොම ටික කාලයක් යනකොට මේ කොක්කාමිලා විලට එන එක ටික ටික අඩු වුණා ඔන්න කාලෙකට පස්සේ ආයෙත් කොක්කාමිලා දෙන්න විලට ඇවිත් ආ කොක්කාමි කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ නේද ඔව්වි බිහාමි අපිට මේ වගේම හොඳට වතුර තියෙන කෑම තියෙන ලස්සන විලක් හම්බුණා මේ කන්දෙන් එහා පැත්තේ අපි මේ ටිකේම ඒ විලෙන් තමා වතුර පිව්වේ බලන්නකෝ මේ පැත්තට කාලෙක ඉඳන් වහින්නේ නැහැ විලේ වතුරත් ටික ටික අඩු වේගෙන යනවා ඔහොම දින කීපයක් යනකොට විලේ වතුර හොඳටම හිඳිලා ගියා ඔන්න තවත් දවසක මේ කොක්කාමිලා දෙන්න ඇවිත් ඉපිරාල බලන්න අනේ කොක්කාමි මෙහෙම ගියොත් තව ටික දවසකින් මාව මැරිලා යයි දැන් මේ විලේ බොන්නවත් වතුර නැහැ කන්න දෙයක්වත් නැහැ ඒක නම් ඇත්ත ඉපිරාල අපි දෙන්න ඔයාව අර ඈත කන්දෙන් එහා පැත්තේ වතුර තියෙන ලස්සන විලට ගෙනihin දාන්නද? ඒත් ඉතින් මං කොහොමද එච්චර දුරක් යන්නේ? ආ මට ආව හොඳ අදහසක්. අපි දෙන්න කෝටුවක් ඇරන් දෙපැත්තෙන් හොටින් අල්ලගෙන පියාඹන්නම්. ඉපිරාල කෝටුව මැදින් කටින් තදින් අල්ලගන්න. හා හොඳයි. මම අල්ලගන්න. හැබැයි ඔන්න කොයි විලාවකවත් කටනම් අරින්න එපා. එහෙම වුණොත් ඔයා බිම වැටේ. හරි. මොනවා වුණත් මම නම් කට අරින්නේ නැහැ. ඔන්න කොක්කාමිලා දෙන්න ඉබිරාලත් තරම් පියාඹන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට එයාලා පිට්ටනියක් උඩින් තමා පියෑඹුවේ. ඒ පිට්ටනිය පුංචි ළමයි වගේක් සෙල්ලම් කරමින් හිටියා. මේ පුංචි ළමයි දැක්කා අර ඉබිරාල අහසින් යන විදිය. පුංචි ළමයි හිනාවෙවි කෑ ගහන්න පටන් ගත්තා. මෙන්න ඉබ්බෙක් අහසින් යනවෝ කිය කිය. ඉබිරාලට හරිම කේන්ති. එයාට හිතුණා මේ ළමයිට හොඳටම බනින්න ඕනේ කියලා. බනින්න කියලා කට ඇරියා විතරයි කටින් අල්ලගෙන හිටපු කෝටුව අතෑරිලා ඉබිරාල බිමට වැටුණා. ඉබිරාලගේ ඉබිකට හොඳටම කුඩු වුණා. මේ කතාවෙන් පුංචි දුවල පුතාලට ගන්න තියෙන පාඩම තමයි ඔයාලා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අවශ්‍ය වෙලාවට පමණක් කතා කරන්න ඕනේ කියන එක. ඔයාලා මේ වගේ ලස්සන කතන්දර තවත් අහන්න ආසයි නම් මගේ ස්කෝට් ලයික් කරලා subscribe කරන්න අමතක කරන්න එපා. අපි ආයෙමත් ලස්සන කතාවකින් මුණ ගැහෙමු.